Best movies. Best TV series. Best cartoons. From the best channel. SL Movie Flicks. සුබ දවසක් කියලා ඔයාලා සාදරයෙන් පිළිගන්නවා SL Movie Flicks ඉතින් ගෙන එන අලුත්ම වීඩියෝ එකට. අපේ ෆ්ලික්ස් ෆෑම් එක හොඳින් ඉන්න ඇති කියලා මම හිතනවා. අපි කාලෙකට පස්සේ වීඩියෝ එකක් ගෙනාවේ. ඔන්නේ ඉතින් හැමදාම වගේ අදත් අපි ගෙනලා තියෙනවා සුපිරි කොරියන් ඩ්‍රාමා එකක්. අද අපි ගෙනලා තියෙන්නේ ලස්සන රොමෑන්ටික් කේ ඩ්‍රාමා එකක්. වීඩියෝ එක ගැන වැඩි විස්තර කියන්න කලින් ඔයාලගේ ඉන්ටරෙස්ට් එක වැඩි වෙනත් එක්ක මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්. මේ ඩ්‍රාමා එකේ ප්‍රධාන චරිත විදිහට රංගනයෙන් දායක වෙන්නේ ඔයාලා ගොඩක් ආසාවෙන් බලපු ලංකාව තුල ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්න සමත්තුණු කේ ඩ්‍රාමාස් දෙකකට රංගනයෙන් දායක වුණු ඇක්ටර් කෙනෙක් සහ ඇක්ට්‍රස් කෙනෙක්. ඒ දෙන කවුද කියන්න කලින් අපි මේ ඩ්‍රාමා එක ගැන විස්තර ටිකක් කතා කරමු. මේ ඩ්‍රාමා එකේ නම තමයි ඩොක්ටර් ස්ලම්ප්. 2024 ජනවාරි 27 වෙනිදා තමයි මේ ඩ්‍රාමා එක රිලීස් කරලා තියෙන්නේ. සම්පූර්ණ එපිසෝඩ්ස් 16කින් යුක්ත මේ ඩ්‍රාමා එක ongoing K drama එකක්. දැනට මේ ඩ්‍රාමා එකේ එපිසෝඩ්ස් 6ක් රිලීස් වෙලා තියෙනවා. ඉදිරියට රිලීස් වෙන තියෙන එපිසෝඩ්ස් ටික රිලීස් වුණු ගමන්ම අප්ඩේට් කරන්න අපි පොරොන්දු වෙනවා. මේ ඩ්‍රාමා එක රොමෑන්ස් සහ කොමඩි කියන කැටගරීස් වලට තමයි අයත් වෙන්නේ. ඒ වගේම මේ ඩ්‍රාමා එකට 7.6ක IMDb ratings සහ 8.6ක My Drama List ratings අගයන් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් අපි මේ ඩ්‍රාමා එකේ කාස්ට් එක ගැන කතා කරමු. මුලින්ම අපි ප්‍රධාන චරිත වලට පණ පොවන කවුද කියලා බලමුකෝ. මං කලින් කිව්වා වගේ ඔයාලා ගොඩාක් ආදරය කරන දෙන්නෙක් තමයි මේකේ ප්‍රධාන චරිත රඟපාන්නේ. ඒ තමයි පිනොකියෝ ඩ්‍රාමා එකේ චෝයින් හාගේ චරිතයට පණ පෙවූ පාක්ෂින් හියස් සහ හවුරන් ඩ්‍රාමා එකේ ජින් හියොන් රජුගේ චරිතයට පණ පෙවූ පාක් හියොන් ෂික්. ඊට අමතරව යුන් පාක්, කොන්සියොන් හා, යුන් බුන් සික් සහ ජං හේ ජින් වගේ නළුවන් රසා මේ ඩ්‍රාමා එකට රංගනයෙන් දායකත්වය දක්වලා තියෙනවා. දැන් අපි මේ ඩ්‍රාමා එකේ ස්ටෝරි ලයින් එක බලමු. මේ ඩ්‍රාමා එකේ හීරෝ තමයි යෝ ජෙන් වූ. ජෙන් වූ පාසල් කාලේ ඉඳන්ම ඉගෙනීමට බොහොම දක්ෂ කෙනෙක්. ඒ වගේම එයා රටේ තියෙන හොඳම යුනිවර්සිටි එකේ වෛද්‍ය විද්‍යාව හැදෑරුවා. ජෙන් වූ දැන් ජනප්‍රිය ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙක්. එයාගේ ජීවිතය හරිම පහසුවෙන් හොඳින් ගෙවී ගියත් අද්භූත අනුතුරක් හේතුවෙන් ඔහුගේ මේ ජීවිතය කෙළවරට තල්ලු වෙලා යනවා. මේ අතරතුරේදී ජෙන් වූට නම් හන්නියල්ව හමු වෙනවා. හන්නියල් කියන්නේ මේ ඩ්‍රාමා එකේ හිරොයින්. ඇය ජෙන් වූගේ පාසල් කාලේ ප්‍රතිවාදියෙකු වෙච්ච අතර ඔහුට ඇය මුණ ගැසෙන්නේ ඔහුගේ ජීවිතේ පහත්ම අවස්ථාවේදී. හන්නියල් නිර්වින්දන වෛද්‍යවරයෙකු විදිහට තමයි වැඩ කරන්නේ. ඇයි කුඩා කාලේ ඉඳන්ම හැමෝම කිව්වේ ඇය දක්ෂයෙක් කියලා. ඇය ගොඩක් මහන්සිය ඉගෙනගෙන වෛද්‍යවරියක් වුණා. හා නියෝල් තමන්ගේ ජීවිතය ගත කරේ ඉගෙනීම සහ රැකියාව වෙනුවෙන්මයි. එයාට විනෝද වෙන වෙලාවක් තිබුණෙත් නැහැ. දවසක් හා නියෝල් තමන්ගේ ජීවිතය ගැන සතුටු නොවන බවත් එයාට වෙනසක් කිරීමට අවශ්‍ය බවත් තේරුම් ගන්නවා. මේ අතරතුර එයාට ජීවන් වූව මුණ ගැසෙන්නේ හා නියෝල්ගේ ජීවිතයේ නරකම අවස්ථාවකදී. මේ දෙන්නගේ නැවත හමු වීමත් එක්ක මේ කතාව මොන විදිහට ගලාගෙන යයිද? මේ දෙන්න අතර ආදරයක් ඇති වෙයිද? මේවට උත්තර දැනගන්න නම් කරන්න තියෙන්නේ ලින්ක් එකෙන් ගිහින් මේ ඩ්‍රාමා එක බලන එකම තමයි. එහෙනම් ඔයාලත් මේ ඩ්‍රාමා එක බලලා ඔයාලගේ අදහස් කමෙන්ට් එකකින් දාන්නකෝ. මේ වීඩියෝ එකට ලයික් කරන්න වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.